සතිමත් බව ගොඩබිම හා සාගර ජීවීන් වශයෙන් සත්ව ජීවිත කොටස් දෙකකට බෙදාවෙන් කළ හැකිවන්නාසේ භාවනාව සම්බන්ධ විෂයන්ද සමාධි හා විදර්ශනා වශයෙන් දෙකොටසකට බෙදා වෙන් කළ හැකි වෙයි සිත සංසුන් කිරීමටත් ඒකාග්‍ර කිරීමටත් යොදාගෙන භාවනා සමත නම් වෙයි එක්කතකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමේ දියුණුවද අනික්කතින් ඒ ජලාශයන් උඩින් එතරවීමට අපට ඇති පාලමද වන්නේ විදර්ශනාවයි අපේ පැවැත්ම පිළිබඳ අපට ඇතිවිය හැකි හැඟීම කුමක් වුවද එය කොයිම ආකාරයකින්වත් වෙනස් කිරීමට උත්සාහ නොකිරීම අපේ කාර්ය වෙයි අප එයට වඩා කළ යුතු වන්නේ හුදෙක් එය දැක ගනිමින් එසේ තිබීමට ඉඩ හැරීමයි දුක යම් තැනකද දුකින් මිදීමට ඇති මාර්ගය ඇත්තේද එතනමය ඉපිද මැරෙන ස්වභාවයට පත්වන යමක් වේ නම් ඒ දුකට භාජනය වන බව දුටු බුදුන් වහන්සේ ඒ ඉපදීමටත් මරණයටත් එපිටින් දුකින් නිදහස් වූ යමක් පැවතිය යුතු බවද දැකගත්සේක සතිමත් බව හෙවත් එළඹ සිහිය දියුණු කර ගැනීමට උපකාරී වන අගයක් භාවනා ක්‍රම හැම එකකම පවතී නමුත් මෙහි වන කාරණය නම් සැඟවී පවතින සත්‍ය දැක ගැනීමට සතිමත් බව උපයෝගී කර ගැනීමයි. මනසේ පහළවන සියලු ආශාවන් ප්‍රසන්න හා අප්‍රසන්න භාවයන් සතුටු හා දුක් වේදනා දෙස අපි මේ එළඹ සිහියෙන් හෙවත් සතිමත් බවින් යුතුව බලා හිඳිමු. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඒවා අවබෝධ කර ගනිමින් අපි ඒවා බැහැර කරමු. අවිද්‍යාව වෙනුවට ප්‍රඥාවත් සැකය වෙනුවට දැනීමත් මේ ආකාරයට ඇතිවෙයි. භාවනාව සඳහා අරමුණු විෂයන් තෝරා ගැනීමට නම් ඔබේ චරිතයට ගැළපෙන දෙය ඔබ විසින්ම සොයාගත යුතුය. සතිමත් බවින් හෙවත් එළඹි සිහියෙන් යුක්තවීමට කොතනකින් තෝරාගනු ලැබුවත් එයින් ඔබේ මනසට ප්‍රඥාව ඇතිවේ. දැන් පවත්නා දෙය ගැන දැන සිටීමත් ඒ ගැන සැලකිලිමත් වීමත් අවධානයෙන් යුතුවීමත් සතිමත් බව හෙවත් එළඹ සිහිය නම් වෙයි. පැහැදිලි අවබෝධය විසින් වර්තමානය හට ගැනෙන්නේ කුමන සම්බන්ධතාවයක් තුළින්ද යන්න දැනගනු ලැබේ. සතිමත් බව හෙවත් එළඹ සිහියත් පැහැදිලි අවබෝධයත් එකට එක්ව ක්‍රියා කරන විට ඒවායේ සගයාවන ප්‍රඥාව කුමන කාර්යයක් වුවත් මුළුමනින්ම අවසන් කිරීමට උපකාරවන බවක් නිතර දක්නට ලැබේ. මනස දෙස සුපරීක්ෂාකාරීව බලා සිටින්න. ඇතිවී නැතිවී යන අත්දැකීම් ක්‍රියාවලිය දෙස බලන්න. වෙනස් නොවන ක්‍රියාකාරීත්වයක් එහි මුලින්ම පවතී. එක් අත්දැකීමක් ඉවත්ව යන විට තව එකක් පහළ වේ. එවිට ඉවත්ව යාමට වඩා පහළවීම වැඩි බව පෙනෙන්නාසේ අපට දැනේ. කල්යාමේදී එතරම් ඉක්මනට පහළවන අන්දම තේරුම් ගනිමින් ඒවා පහළවන නැතිව යන නැවත පහළ නොවන තැන ලංවන තෙක් වඩාත් පැහැදිලිව දැකගනිමු. සතිමත් බවින් හෙවත් එළඹ සිහිය තුළින් දේවල සැබෑ අයිතිකරු දැන ගැනීමට ඔබට හැකිවෙයි. මේ ලෝකය මේ ශරීරය ඔබේම යයි කියා ඔබ කල්පනා කරන්නෙහිද නැත එය ලෝකයට අයත් වූ ලෝකයයි ශරීරයට අයත් වූ ශරීරයයි මහලු නොවන ලෙසට ශරීරයට ඔබ පවසා සිටියොත් එය ඊට ඇහුම්කම් දෙයිද ආබාධයක් ඇතිකර ගැනීම සඳහා උදරය ඔබෙන් අවසර ඉල්ලා සිටීද අප කරන්නේ මේ ගෙයි කුලියට හිඳීම පමණකි. ගෙයි සැබෑ අයිතිකරු කවරෙක්ද කියා ඔබ සොයා නොබලන්නේ මක් නිසාද? විදර්ශනාවේ හරය. ඔබේ සිත නිරීක්ෂණය කිරීම. ඍජු ලෙස වාඩි වී අවධානය යොමු කරගනිමින් භාවනා පුහුණුව පටන් ගන්න.
ඔබට බිම හෝ පුටුවක වාඩි වීමට පුළුවන්. ඔබේ අවධානය තදින් යොමු කිරීම මුලදී අවශ්‍ය නැත. ඇතුළුවන පිටවන හුස්ම ගැන හුදෙක් සිහියෙන් සිටින්න. හුස්ම ඇතුළු වීම පිටවීම බලා හිඳින විට ප්‍රයෝජනවත් වේ යයි සිතන්නේ නම් බුද්ධෝ ධම්මෝ සංඝෝ යනුවෙන් මන්ත්‍රයක් ලෙස ජප කිරීමටද ඔබට පිළිවන. හුස්ම වෙත මේ අවධානය ඇති කර ගන්නා විට ඊට බල කිරීමක් නොකළ යුතුය. ඔබ හුස්ම පාලනය කිරීමට උත්සාහ දරුවොත් එයද වැරදි ක්‍රියාවකි. ඔබේ හුස්ම ඉතා දිග, ඉතා සියුම්, ඉතා ගොරෝසු වශයෙන් පෙනීමටත් පුළුවන්කම තිබේ. හුස්ම නිසියාකාරව පිට නොවන බවත් ඔබට එය හොඳින් නොදැනෙන බවත් හැඟී යාමට පුළුවන්. එය එසේ වීමටත් එය විසින්ම නිරවුල් වීමටත් ඉඩ හරින්න. හුස්ම එවිට ක්‍රමයෙන් නිදහසේම ඇතුළු වී පිට වී යයි. මේ ඇතුළු වීම පිටවීම ගැන අවධානයෙන් සිටමින් ඒ තුල ස්ථිර වශයෙන් පිහිටා සිටීම නිවැරදි හුස්ම ගැනීමේ ක්‍රමයයි. අවධානය වෙනතකට යොමු වූ විට ඔබ නැවත නැවතත් එය අරමුණු කරගන්න. අවධානය එල්ල කරගන්නා විට මුලින්ම එය එක්තරා ආකාරයකින් සිදුවීමට මනසට අවශ්‍ය වෙයි. එය පාලනය නොකරන්න. එමෙන්ම ඒ ගැන කරදරද නොවන්න. හුදෙක් ඒ ගැන සැලකිලිමත් වී එය එසේ වීමට ඉඩ හරින්න. සමාධිය එය විසින්ම වැඩෙයි. පුහුණුව මේ ආකාරයෙන් කරගෙන යන විට භාග වේලාවට හුස්ම නවති. නමුත් මෙහිදීද නැවත වාරයක් බිය නොවන්න. නැවතී ඇත්තේ හුස්ම ගැන හුදෙක් ඔබේ දැනීම පමණකි. එහි සූක්ෂ්ම ක්‍රියාකාරීත්වය දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී. නිසි වේලාව එළඹෙ විට ඔබේ හුස්ම පෙර තිබූ ලෙසටම යළි එළඹ ගනී. මනස මේ ආකාරයෙන් සංසුන් කිරීමට ඔබට හැකිනම් පුටුවක් මත රියක් තුල බෝට්ටුවක් යන කොතැනක හෝ ඔබ සිටියත් අවධානය ස්ථිර ලෙස පිහිටුවාගෙන සමාධි භාවයට වහාම පිවිසීමට ඔබට හැකි වෙයි. මේ තත්ත්වයට පත් වූ පසු මාර්ගය ගැන ඔබ තුල යම් වැටහීමක් පවතී. නමුත් ඔබ විසින් ඉන්ද්‍රිය අරමුණු මෙනෙහි කිරීමද කළ යුතුයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතවිලි, සිතේ අරමුණු, චෛතසික ධර්මතා යන මේවාට ඔබේ මනස යොමු කරන්න. කුමක් පහළ වුවත් එය විමර්ශනය කරන්න. ඔබට එය ප්‍රියවන්නේද නොවන්නේද, එයින් සතුටක් අත්වන්නේද අත් නොවන්නේද යන්න සලකා බලන්න. නමුත් ඒ කිසිවක් හා පැටලී නොගන්න. මේ ප්‍රිය බව හා අප්‍රිය බව හුදෙක් දෘශ්‍යමාන ලෝකය කෙරෙහි හටගන්නා ප්‍රතික්‍රියාවෝ වෙති. ඔබ දැකිය යුත්තේ ඊට වඩා ගැඹුරු මට්ටමකි. එවිට යම් දෙයක් හොඳ නරක වශයෙන් මුලදී පෙනෙන විට එය සැබෑ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන්ම පමණක් ඔබ දැකගන්නේය. හොඳ නරක, නපුරු හෝ විශ්මිත ලෙස පහළ වන කුමක් හෝ වේවා මේ වර්ග තුනට ගොනු කරගන්න. සෑම දෙයක් නිසල බවට පත් කරවන විදර්ශනාවේ ක්‍රමය මෙයයි. කල්යත්ම, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පිළිබඳ දැනීමත් විදර්ශනාවත් ඔබ තුළ පහළ වෙයි. විමුක්තිය කරාගෙන යන භාවනාවේ හදවත වන මෙය සැබෑ ප්‍රඥාවේ ආරම්භයයි. ඔබේ අත්දැකීම පසුපසින්ම යන්න, එය දැකගන්න, නොකඩවා වෑයමේ යෙදෙන්න, සත්‍යය වටහා ගන්න, සැනසිල්ල ලබා ගැනීම සඳහා අත්හැර දැමීමත් ඉවත් කර දැමීමත් ඉගෙන ගන්න. වාඩි වී භාවනා කරන විට ආලෝක, සුර දූතිකාවන්, නොයසේනම් බුදු රූපෙනීම වැනි අද්භූත අත්දැකීම් ඔබට ඇතිවීමට පුළුවන්. එවැනි දේ දර්ශනය වන විට ඔබේ මනසෙහි ඇතිවන ස්වභාවය සොයා ගැනීම සඳහා ඔබ මුලින්ම ඔබ ගැන නිරීක්ෂණය කළ යුතුය. මූලික කරුණ අමතක නොකරන්න. අවධානය යොමු කරන්න. දර්ශන පහළවීම හෝ නොවීම ගැන කැමැත්තක් හෝ අකමැත්තක් නොදක්වන්න. ඔබ එවැනි අත්දැකීම් ලුහුබඳින්නේ නම්
ඔබේ මනස ස්ථාලයෙන් පැන ගිය අශ්වයෙකු මෙන් එය කෙලවරවන්නේ ව්‍යාකූලත්වයකිනි. එවැනි දේ එළඹුණු විට ඒවා ගැන මෙනෙහි කරන්න. ඒවා මෙනෙහි කිරීමෙන් පසු ඒවායින් මුලා නොවන්න. ඒවා ඔබේ නොවන බවත් ඒවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම බවත් ඔබ සලකා ගත යුතුය. එළඹී පවතින නමුත් ඒවා ගැන වැඩි ගණනක් නොගන්න. ඒවා ඉවත් නොයන්නේ නම් යලි සතිමත් බව හෙවත් එළඹි සිහිය ඇති කරගෙන අවධානය හුස්ම වෙත පිහිටුවා ගන්න. එසේම අඩු වශයෙන් තුන් වතාවක් හෝ දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රශ්වාසයෙහි යෙදෙන්න. එවිට ඒවා ඉවත් කර හැරීමට ඔබ සමත්වන්නේය. කුමක් පහළවත් ඔබ කළ යුත්තේ අවධානය යලි පිහිටුවා ගැනීමේ යෙදීමයි. ඔබේ ලෙස කිසිවක් නොගන්න. ඒ සියල්ල මනසේම දර්ශන හෝ නිර්මාණයන් හෝ පමණකි. ඒවා ඔබේ ආශාව ඇලීම නොයසේ නම් බිය ඉපදීමට හේතුවන මායාවන් පමණකි. එවැනි නිර්මාණ දර්ශනය වන විට ඒවායේ නොපැටලෙන්න. අසාමාන්‍ය සෑම අත්දැකීමකින්ම හා දර්ශනයකින්ම ප්‍රඥාවන්තයාට ප්‍රයෝජනයක් අත්වෙයි. නමුත් අඥානවන්තයාට ඒවායින් අවැඩක්ම සිදුවේ. ඔබ කළ යුත්තේ එවැනි දෙයින් කලබලයට පත් නොවන තෙක් භාවනා පුහුණුවේ යෙදීමයි. ඔබේ මනස ගැන මේ අන්දමින් විශ්වාස කිරීමට හැකිනම් කිසිදු ගැටලුවක් ඇති නොවේ. එයට අවශ්‍ය වන්නේ සතුටු වීම නම් ඒ සතුට නිශ්චිත හා ස්ථිර නොවන දෙයක් බව ඔබ හුදෙක්ම දැන සිටින්නේය. භාවනා පුහුණුවේදී පහළවන දර්ශන හෝ වෙනත් අත්දැකීම් ගැන බියක් ඇති කර නොගෙන ඒවා තිබියදී ක්‍රියා කිරීමට ඉගෙන ගන්න. ක්ලේශයන් මනස පුහුණු කිරීම සඳහා යොදා ගැනීමට හැකිවන්නේ මේ අන්දමිනි. එයින් අන්තවලින් නිදහස් වූ පැහැදිලි නොබැඳුන මනසේ යථා ස්වභාවය ඔබ හුදෙක් දැකගන්නේය. මා දකින ආකාරයට නම් මනස විශ්වයේ කේන්ද්‍රය බඳු එක්තරා ලක්ෂයකි. එසේම මානසික ස්වභාවයන් මේ ලක්ෂ්‍ය තුළ කෙටි හා දිගු කාලයක් තුළ රැඳී සිටීම සඳහා පැමිණෙන අමුත්තන්ට සමානය. මේ අමුත්තන් හොඳ හැටි දැන හැඳින ගන්න. ඔබ වශී කර තමන් පසුපස කැඳවා ගැනීම සඳහා ඔවුන් පින්තාරු කරන විවිධාකාර විසිතුරු චිත්‍ර පොළඹවා ගැනීම පිණිස පවසන කතාන්දර සමග නිතර දැක පුරුදු බවක් ඇති කරගන්න. නමුත් ඔබ හිඳින අසුනින් නොනැගිටින්න. අසලක ඇති එකම අසුන එයයි. ඔවුන් පැමිණෙන විට ඒ එක් එක් අමුත්තා පිළිගනිමින් ඔබේ අවධානය තුළ තදින්ම පිහිටා මනස බුද්ධභාවයටත් අවදි ස්වභාවයටත් පරිවර්තනය කරගනිමින් දිගටම ආසනය මත රැඳී සිටින්නෙහි නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ අමුත්තන්ගේ නැවත පැමිණීම ඇනහිටිනු ඇත. ඔබේ සැබෑ අවධානය ඔවුන් වෙතම යොමු කරන්නෙහි නම් ආපසු පැමිණීමට ඔවුන්ට හැකිවන්නේ තව කී වතාවක්ද? මෙහිදීම ඔවුන් හා පිළිසඳර කියදෙන්න. එවිට ඔබ ඔවුන් එකිනෙකා හොඳින්ම දැන හඳුනාගන්නෙහිය. ඔබේ මනස අවසාන වශයෙන් සැනසිලි බවට පත්වන්නේ ඉන් පසුවය.